වෙන මහා මැතිවරණයේ පරිපාලනමය කටයුතු වලට අදාළ ගැසට් නිවේදන හතරක් නිකුත් වී තිබෙනවා. අදාළ ගැසට් නිවේදන මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. එසේම මැතිවරණයෙන් තෝරාපත් කරගන්නා මන්ත්‍රී සංඛ්‍යාව ස්වාධීන කණ්ඩායම් තැන්පත් කළ යුතු ඇප මුදල් සහ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකින් සංඛ්‍යාව එක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ මැතිවරණ කොට්ටාෂෙන් මන්ත්‍රීවරුන් 19 දෙනෙකුද, ගම්පහ මැතිවරණ කොට්ටාෂෙන් මන්ත්‍රීවරුන් 18 දෙනෙකුද, කළුතර මැතිවරණ කොට්ටාෂෙන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුද තෝරාපත් කරගත යුතු වෙනවා. එසේම මහනුවර මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුද, නුවරඑළිය හා පුත්තලම යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 8 දෙනෙකුද, ගාල්ල, අනුරාධපුර, කෑගල්ල හා බදුල් යන මැතිවරණ කොට්ටාෂවලින් තෝරාගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9ක්. මාතර, හම්බන්තොට, යාපනේ හා දිගමඩුල් යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු තෝරාපත් කරගත යුතු අතර, වන්නේ හා මොනරාගල යන මැතිවරණ කොට්ටාෂවලින් තෝරාපත් කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 6ක්. මේ අතර මඩකලපුව, පොළොන්නරුව හා මාතලේ යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 5 දෙනෙකුද, ත්‍රිකුණාමලයේ මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 4 දෙනෙකුද, කුරුණෑගල මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 15 දෙනෙකුද, රත්නපුර මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 11 දෙනෙකුද තෝරාපත් කරගත යුතු වෙනවා. එසේම චන්දපොළ පිහිටි ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතු කොටගෙන වෙනත් චන්දපොළකදී ඡන්දය භාවිතා කිරීම සඳහා පාසුකම් සැලසීමට අදාළ වන තවත් ගැසට් නිවේදනයක්ද ඊයේ දින නිකුත් කළ ගැසට් නිවේදනය අනුව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.